ආයුබෝවන් ඔයාලා හැමෝටම Cake and Shapes YouTube channel එකට ගොඩාක් ආදරයෙන් ඔයාලව පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ කෆි කේක් එකක් හදන හැටි. ඉතින් මේ කේක් එකේ බර කිලෝ 1යි මම අඟල් 8 තැටිය තමයි මේ කේක් එක සඳහා භාවිතා කරලා තියෙන්නේ. එහෙනම් ඉතින් අපි ඉක්මනටම වීඩියෝ එකට ගිහලා බලමු කොහොමද කෆි කේක් එක හදන්නේ, ඒ වගේම කොහොමද කෆි icing එක හදාගන්නේ කියලා. මුලින්ම අපි බලමු අපිට අවශ්‍ය ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා. ඉතින් මුලින්ම මට අවශ්‍ය වෙනවා බටර් ග්‍රෑම් 250ක්. ඉතින් ඔයාලා බටර් පාවිච්චි කරන්නේ නැත්නම් ඔයාලා මාගරින් පාවිච්චි කරත් ගැටලුවක් නැහැ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා බේකින් පවුඩර්. බේකින් පවුඩර් වලින් මට අවශ්‍ය වෙනවා තේ හැඳි දෙකක්. ඊට පස්සේ බිත්තර මට අවශ්‍ය වෙනවා ග්‍රෑම් 250ක්. ඉතින් බිත්තර 4ක් 5ක් කියලා ගන්න එපා. බිත්තර ටිකක් ඔයාලා මැනලා ගන්න ඕනේ. බිත්තර ග්‍රෑම් 250ක් හරියට මැනලා ගන්න. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා සීනි. ඉතින් මම මේ සීනි එක හොඳට බ්ලෙන්ඩ් කරලා තියෙන්නේ. සීනි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා. ඔයාලා ළඟ ඇට ලොකු සීනි එක නම් තියෙන්නේ. ඒක ඔයාලා බ්ලෙන්ඩ් කරලා ගන්න. එතකොට අපිට බීට් කරනකොට ලේසි වෙනවා. ඊට පස්සේ මම අරන් තිනවා පාම් පිටි ග්‍රෑම් 250ක්. ඉතින් පාම් පිටිත් ඔයාලට ෆ්ලා සාමාන්‍ය පාම්පිටි උනත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට අපිට අවශ්‍ය වෙන්නේ කොෆි. ඉතින් මම අද භාවිතා කරන්නේ නිස් කැෆේ බ්‍රෑන්ඩ් එක. ඕගලන්ට අවශ්‍ය ඕනම බ්‍රෑන්ඩ් එකක් මේ සඳහා ඕගලන්ට භාවිතා කරන්න පුළුවන්. ඉතින් කොෆි ගන්නකොට ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න බොටල් එකේ මෙතන ගහලා තියෙනවා ස්ට්‍රොං, මීඩියම් කියලා ගහලා තියෙනවා. ඉතින් ස්ට්‍රොං කියලා ගහලා තියෙනවා නම් ඒ කොෆි එකේ සැර වැඩි, මීඩියම් කියලා ගහලා තියෙනවා නම් කොෆි එකේ සැර අඩුයි. ඉතින් ඔයා මේ වගේ ස්ට්‍රොං කොෆි එකෙන් ගන්නවා නම් මේ සැඳි එකමාරක් ගන්න, මීඩියම් කොෆි එකෙන් ගන්නවා නම් ඔයා මේ සැඳි දෙකක් ගන්න. ඉතින් කොෆි කේක් එකට අපි කෝපි දානකොට ගොඩක් දිනා මේ ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්ම බෝතලයේ තියෙන ලේබල් එක බලන්න. ඔයා ස්ට්‍රොං ෆ්ලේවර් එකට කැමති නම් ස්ට්‍රොං කොෆි එකෙන් ගන්න, මීඩියම් එකට කැමති නම් මීඩියම් එකෙන් ගන්න. ඉතින් මම වැඩිය කොෆි ෆ්ලේවර් එකට කැමති නැහැ. ඉතින් අද මම අරන් තියෙන්නේ නෙස්කැෆේ ස්ට්‍රොං එක. ඒක නිසා මම මේකෙන් මෙතන අරගෙන තියෙනවා මේ සැහැඳි එකමාරක්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් වෙනුවට උණු අතුරු උණත් භාවිතා කරන්න පුළුවන්. මම මෙතන උණු ෆ්‍රෙෂ් මිල්ක් මේ සැහැඳි දෙකක් අරගෙන තියෙනවා. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් වලට කැමති නැති කෙනෙක් හරි, ෆ්‍රෙෂ් මිල්ක් නැති කෙනෙක් හරි, ඔයාලට පුළුවන් උණු අතුර මේ සැහැඳි දෙකක් මේ සඳහා භාවිතා කරන්න. ඉතින් අපි මේක භාවිතා කරන්න අපේ කෝපි කුඩු එක දිය කර ගැනීම සඳහා. ඉතින් උණු වතුර ගත්තයි ෆ්‍රෙෂ් මිල්ක් ගත්තයි කියලා ඒකේ වෙනසක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා වැනිලා. වැනිලා වලින් මට තේ හැඳි දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ ඉන්ග්‍රීඩියන්ට්ස් ටික තමයි අපිට කොෆි කේක් එක හදන්න අවශ්‍ය වෙන්නේ. ඉන්ග්‍රීඩියන්ට්ස් ලිස්ට් එක ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ තියෙනවා, ඔයාලට බලා ගන්න පුළුවන්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද මේක කරගන්නේ කියලා. ඉතින් මුලින්ම මම ෆ්‍රෙෂ් මිල්ක් ටික උණු කරගෙන කෝපි එකට දාගන්නවා. ඉතින් මේක මම හොඳින් මේ විදියට දිය කරගන්නවා. ඉතින් අපි කේක් බැටර් එක හදන්න කලින් මේ කෝපි ටික දිය කරගන්න ඕනේ. එතකොට කේක් බැටර් එකට දානකොට මේ කෝපි ටික හොඳින් නිවිලා තියෙනවා. ඉතින් මේක හොඳින් මම මේ විදියට දිය කරගන්නවා. දිය කරගෙන ඉවරුණාට පස්සේ අපි කේක් එකට දානකොට මේක හොඳින් පෙරලා දාන්න ඕනේ. මොකද සමහරක් විට මේකේ කෝපි කුඩු කෑලි තියෙන්න පුළුවන්. ඊට පස්සේ පාම් පිටි 250ට මම බේකින් පවුඩර් තේ හැඳි දෙකක් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න ඔයාලා මේ විදියට ගන්නකොට හොඳින් ඇඟිල්ලෙන් කපලා ගන්න. එතකොට හරියටම තේ හැඳක් ඔයාලට මැන ගන්න පුළුවන්. ඉතින් තේ හැඳි දෙකක් මම බේකින් පවුඩර් දාලා මේක හැඳකින් පොඩ්ඩක් මික්ස් කරනවා. ඊට පස්සේ මම මේක හලා ගන්නවා. ඉතින් ඔයාට එක සැරයක් හරි දෙසරයක් හරි මේ පාම් පිටි ටික හලා ගන්න පුළුවන්. ඉතින් ඒකත් මම මේ විදියට පැත්තකින් තියාගන්න. ඊට පස්සේ මම බටර් ටික බීට් කරගන්න යන්නේ. ඉතින් මම මුලින්ම බටර් ටික විනාඩි දෙකක් තුනක් විතර හොඳින් බීට් කරගන්නවා. ඉතින් බීටර් එකේ මීඩියම් ස්පීඩ් එකේ තමයි මම මේක කරගන්නේ. ඉතින් බටර් ටික ලා කහ පාට පැහැයක් වෙනකම් මේකව මම මුලින්ම බීට් කරගන්නවා. ඉතින් ගොඩක් අයට තියෙන ගැටලුවක් තමයි බීටර් එකේ මීඩියම් ස්පීඩ් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මේකේ නොම්බර වලින් තියෙන්නේ සමහර අයගේ 1 2 3 කියනවා. එතකොට මීඩියම් ස්පීඩ් එක වෙන්නේ 2. ලෝ ස්පීඩ් එක වෙන්නේ 1, හයි ස්පීඩ් එක වෙන්නේ 3. ඒක නිසා 1 2 3 තියෙනවා නම් මීඩියම් ස්පීඩ් එක වෙන්නේ 2. ඉතින් 1 2 3 4 5 6 කියලා තියෙනවා නම් මීඩියම් ස්පීඩ් එක වෙන්නේ 3. ඉතින් මේ විදියට ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාලගේ බීටරේ මීඩියම් ස්පීඩ් එක කියන්නේ මොකද්ද කියලා. ඉතින් මම විනාඩි කීපයක් මේ විදියට හොඳින්
බටර් එක ගහ ගන්නවා. ඉතින් සරින් සරේ බෝල් එකේ වටේ තියෙන බටර් ටික ස්පැචියුලා එකකින් මේ විදිහට එකතු කරන්න අමතක කරන්න එපා. ඊට පස්සේ මම මේකට සීනි එකතු කරනවා. ඉතින් මම සීනි එකතරේ මේකතු කරන්නේ නැහැ. ඔයගලන්ට කොටස් දෙකකට තුනකට සීනි ටික එකතු කරගන්න පුළුවන්. ඉතින් සීනි මම එක කොටසක් දාලා මේ විදිහට බටර් එකට මික්ස් වෙනකන් බීට් කරගන්නවා. ඉතින් අපි සීනි කුඩු කරලා අරගෙන තියෙන්නේ. ඒක නිසා මේක ගොඩාක් බීට් කරන්න අවශ්‍ය නැහැ. බටර් එකත් එක්ක සීනි ටික මිශ්‍ර කරගත්තාම හොඳටම ඇති. ඊට පස්සේ අපි බිත්තර දානකොට සීනි ටික ඉබේම දිය වෙලා යනවා. ඉතින් මම සීනි කොටස් කීපයකට මේ වගේ බටර් එකට එකතු කරගන්නවා. ඉතින් ඔයාලා විශේෂයෙන් මතක තියාගන්න අතරමඟදී ස්පැචියුලා එකකින් බෝල් එක වටේ තියෙන බැටර් එක හොඳින් එකතු කරන්න. එහෙම නැත්නම් සම්පූර්ණ බැටර් එකම හරියට බීට් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලා බටර් කේක් හදන විදිය දන්නවනේ. ඉතින් ඒ විදිහම තමයි මේකත්. ඉතින් බටර් කේක් හදන වීඩියෝ එක තියෙනවා මගේ. ඒකේ මම වෙලාවත් එක්කම සවිස්තරාත්මකව කේක් එකක් බීට් කරන්නේ කොහොමද කියලා දීලා තියෙනවා. ඔයාලට ඒකත් බලන්න පුළුවන්. ඉතින් සීනි ටික දාලා මම විනාඩි කීපයක් මේ විදිහට බීට් කරගන්නවා. ඊට පස්සේ මම බිත්තර දාන්න තමයි සූදානම් වෙන්නේ. ඉතින් බිත්තර ටිකත් එක සැරේම දාන්නේ. බිත්තරත් අපි කොටස් වලට කඩලා දාන්නේ. ඉතින් බිත්තර ටිකත් මම මේ විදිහට ගහ ගන්නවා. ඉතින් බිත්තර ගහ ගැනීමේදී විශේෂ දෙයක් කියන්න ඕනේ, බිත්තර ගැහීමෙන් තමයි අපේ කේක් එකේ වොලියුම් එක එන්නේ. ඉතින් අපි බිත්තර කොටස් කීපයකට එකතු කරගන්න, ඉතින් එක කොටසක් දාලා විනාඩියක් දෙකක් බීට් කරන්න, ඊළඟ කොටස දාලා තවත් විනාඩියක් දෙකක් බීට් කරන්න, මේ විදිහට කොටස් කීපයකට බීට් කරන්න. ඉතින් බිත්තර හොඳට බීට් කිරීමෙන් තමයි බැටර් එකේ තියෙන සීනි ටික දිය වෙන්නේ. ඒත් එක්කම අපේ කේක් එකට හොඳ වොලියුම් එකක් එන්නේ. ඉතින් මේ විදිහට බීට් කරන අතරතුර නැවතත් බෝල් එක වටේ තියෙන බැටර් එක එකතු කරන්න අමතක කරන්න එපා. ඉතින් මේ විදිහට මම ඔක්කොම බිත්තර ටික දාලා විනාඩි කීපයක් බැටර් එක බීට් කරගන්නවා. බිත්තර ටික ඔක්කොම දාලා විනාඩි කීපයක් බීට් කරගත්තට පස්සේ නැවතත් බැටර් එක මම බෝල් එක මැදට මේ විදිහට එකතු කරනවා. ඊට පස්සේ මම හදන්නේ පාම් පිටි එකතු කරන්න. ඉතින් පාම් පිටිත් අපි ඔක්කොම එකසරේ එකතු කරන්නේ මේ වගේ කොටස් කීපයකට තමයි එකතු කරන්නේ. ඉතින් මුලින්ම පාම් පිටි ටිකක් දාලා මම පොඩ්ඩක් මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් විනාඩියක් විතර බීට් කරාම හොඳටම ඇති. ඉතින් ඊළඟට මම ඊළඟ කොටසක් දාලා මේ විදිහට කොටස් කීපයකට පාම් පිටි ග්‍රෑම් 250 බැටර් එකට එකතු කරගන්නවා. පාම් පිටි දාලා ස්පැචුලා එකකින් කවලම් කරනවට වඩා බීට් එකම බීට් කරන එක ලේසි. එතකොට අපිට බැටර් එක ක්‍රීම් එකක් වගේ ගන්න පුළුවන්. එහෙම නැති වුණොත් මිශ්‍රණයේ කැටකැට ස්වභාවයක් ඇති වෙනවා. ඉතින් ඊට පස්සේ මම මේකට දානවා වැනිලා තේ හැඳි දෙකක්. වැනිලා තේ හැඳි දෙකත් එක්කම මම මේකට අපි කලින් හදාගත්ත කෝපි මිශ්‍රණය දානවා. ඉතින් මම මේක මෙතනදී පෙරාගෙන තියෙන්නේ. සමහරක් විට පොඩි පොඩි කෝපි කෑලි අහුවෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා පෙරාගෙන දාන්න. ඉතින් මේ කෝපි මිශ්‍රණයත් මම මේ බැටර් එකටම දානවා. දාලා මේක හොඳින් මිශ්‍ර කරගන්නවා. ඉතින් පිටි දාලා බීට එක යූස් කරනකොට අනවශ්‍ය විදියට බීට් කර ගැනීමක් කරගන්න එපා. පිටි ටික මිශ්‍රණයට කවලම් වෙන්න විතරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති අපි පිටි ටික දාලා හැන්දෙන් මිශ්‍ර කරනවට වඩා බීට එකෙන් බීට් කරාම හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් එනවා. කැටිකැට ගැතියක් මේ මිශ්‍රණයේ නැහැ. ඉතින් ඒක නිසා මම මේ විදියට මේක මිශ්‍ර කරගෙන අවසන් කරනවා. ඉතින් ඊට පස්සේ මම භාජනයේ තියෙන ඔක්කොම බැටර් එක මේ විදියට බෝල් එක මැදට ගන්නවා. ඉතින් ඔයාලට පේන වැඩි කොච්චර හොඳට මේ බැටර් එක ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් 1kg කේක් බැටර් එකට මම අඟල් 8 තැටිය තමයි භාවිතා කරන්නේ. ඉතින් මේ දින අඟල් 8 කොටු තැටිය. ඉතින් මම හොඳින් බටර් ගාලා පාම් පිටි උඩින් හොඳට තවරගෙන තියෙන්නේ. ඉතින් ඔයා ඔයිල් පේපර් එකක් භාවිතා කරන කෙනෙක් නම් ඔයාට ඔයිල් පේපර් එකක් හරි දාලා මේ විදියට පෑන් එක ලෑස්ති කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම පෑන් එකට බැටර් එක දාගන්නවා. ඉතින් අවශ්‍ය ඔක්කොම බැටර් එක මේ විදියට පෑන් එකට දාගත්තට පස්සේ විශේෂයෙන්ම මේ වගේ කොටු තැටියකට අපි බැටර් එකක් දැම්මාම තැටියේ හැම කොනකටම බැටර් එක විහිදිලා යන විදියට අපි
බැටේක දාන්න ඕනේ. ඉතින් හොඳට මේ වගේ ටේබල් එක උඩට ටැප් කරන්න ඕනේ. ඉතින් හැම කොනකටම බැටේක යන විදිහට අපි බැටේක pan එකට දාගන්න ඕනේ. ඉතින් ඊට පස්සේ සෙල්සියස් අංශක 160ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගත්ත මගේ oven එකට මම මේ කේක් pan එක දානවා. ඉතින් මම මේක 160ට විනාඩි 50ත් 60ත් අතර කාලයක් බේක් කරගන්නවා. ඉතින් ඔයා 180ට තියෙනවා නම් 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරලා විනාඩි 30ත් 40ත් අතර ප්‍රමාණයක් කේක් එක බේක් කරගන්න. ඉතින් oven එකෙන් oven එකට වෙනස් වෙනවා අපි භාවිතා කරන උෂ්ණත්වය. කේක් එක හොඳින් බේක් වුණාට පස්සේ මම කූලින් රැක් එකකට කේක් එක මේ විදිහට දාගන්නවා. ඉතින් දැන් මේක මම හොඳින් මේ විදිහට නිවෙන්න තියෙනවා. කේක් එක නිවුණාට පස්සේ තමයි අපි මේක සෑන්ඩ්විච් කරන්නේ. ඊට පස්සේ අපි කොෆි බටර් අයිසිං එක හදාගමු. ඉතින් මෙතන මම බටර් අයිසිං ග්‍රෑම් 600ක් විතර අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාන්නම් නෝමල් බටර් අයිසිං එක මම කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේ තියෙන නෝමල් බටර් අයිසිං එකෙන් ග්‍රෑම් 600ක්. ඉතින් බටර් ග්‍රෑම් 150කට අයිසිං ෂුගර් ග්‍රෑම් 450ක් දාලා තමයි මම මේ බටර් අයිසිං එක හදාගත්තේ. ඉතින් ඔයාලා කලින් හදාගත්ත නෝමල් බටර් අයිසිං තියෙනවා නම් ඒක මේකට මේ විදිහට භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පුළුවන් බටර් අයිසිං එකෙන් ග්‍රෑම් 600ක් ගන්න. එහෙම නැත්නම් බටර් ග්‍රෑම් 150කට අයිසිං ෂුගර් 450ක් දාලා ඔයාලට බටර් ක්‍රීම් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා කේක් එක හදන්න ගත්ත කෝපි කුඩු එකම. ඉතින් මම ස්ට්‍රොං එක භාවිතා කරන නිසා මම මෙතනදී කෝපි භාවිතා කරන්නේ තේ හැඳි එකමාරයි. ඔයා මීඩියම් එක භාවිතා කරනවා නම් ඔයාට මෙතනදී තේ හැඳි දෙකක් භාවිතා කරන්න පුළුවන්. ඊට පස්සේ මට අවශ්‍ය වෙනවා උණු වතුර. ඉතින් උණු වතුර මට අවශ්‍ය වෙනවා මෙතනදී මේස හැඳි දෙකක්. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද කොෆි බටර් ක්‍රීම් එක හදාගන්නේ කියලා. මුලින්ම මම කෝපි කුඩු එකෙන් තේ හැඳි එකමාරක් දාගන්නවා. ඉතින් ස්ට්‍රොං ෆ්ලේවර් එක නිසා මම තේ හැඳි එකමාරයි දාගන්නේ. මීඩියම් එක නම් ඔයාලට තේ හැඳි දෙකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ මම උණු වතුර මේ හැඳි දෙකක් භාවිතා කරනවා. ඉතින් ඔයා මීඩියම් එකට කෝපි තේ හැඳි දෙකක් භාවිතා කරාට ගැටලුවක් නැහැ. වතුර එකම ප්‍රමාණය භාවිතා කරන්න. ඉතින් ඊට පස්සේ මම මේක හොඳට මේ විදියට දිය කරගන්නවා. ඉතින් කලින් වගේම කෝපි කුඩු කැඩි නැති වෙන හොඳින් දිය කරගන්න. බටර් අයිසිං එකට ඔයාලා කෝපි එක දානකොට ඔයාලට පුළුවන් මේක හොඳින් පෙරලා ගන්න. ඉතින් මේ තියෙන්නේ මගේ නෝමල් බටර් අයිසිං එක. ඉතින් මම මුලින්ම පොඩ්ඩක් මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් මෙතන බටර් අයිසිං ග්‍රෑම් 600ක් විතර මම අරගෙන තියෙනවා. ඊට පස්සේ මම හදාගත්ත කෝපි මිශ්‍රණය මේකට දානවා. ඊට පස්සේ මම මේක නැවතත් ටිකක් බීට් කරනවා. ඉතින් මේක අපි පොඩ්ඩක් ක්‍රීම් එකක් වෙනකන් විනාඩි 2-3ක් බීට් කරගන්න ඕනේ. ඉතින් ඔයාට තේරෙනවා කන්සිස්ටන්සි එක කොහොමද බීට් කරනකොට කියලා. ඉතින් විනාඩියක් දෙකක් බීට් කරනකොට මේක හොඳ ක්‍රීමි ටෙක්ස්චර් එකක් වගේ එනවා. ඉතින් ලික්විඩ් එක ගොඩක් වැඩි කරගන්න එපා. ඔයාලා කෝපි කුඩු තේ හැඳි එකමාරක්ද තේ හැඳි දෙකක්ද දාන්නේ. ඒ වුණාට අපි උණු වතුර දාන්නේ මේස හැඳි දෙකක් විතරයි. මොකද ලික්විඩ් එක වැඩි වුණොත් අපේ බටර් අයිසිං එක දියාරු ගතියට එනවා. ඉතින් ඒක නිසා මම කෝපි මිශ්‍රණය දාලා විනාඩි 2-3ක් මේ විදිහට බීට් කරගන්නවා. ඉතින් ඔයාලට මම දැන් පෙන්නන්නම්. ඉතින් මේ වගේ ලස්සනට ක්‍රීමි ටෙක්ස්චර් එකකට අපිට කොෆි බටර් අයිසිං එක හදාගන්න පුළුවන්. ඉතින් මේ වෙනකොට හොඳ සුවඳකුත් වෙනවා මේ බටර් අයිසිං එකෙන්. ඉතින් එහෙනම් අපි ඉක්මනටම කේක් එක අයිසිං කරගමු. ඊට පස්සේ අපි කේක් එක දැන් හොඳට නිවිලා තියෙන්නේ. ඉතින් මේක මම දැන් සෑන්ඩ්විච් කරගන්න යන්නේ. ඉතින් මම අද කේක් ලෙවල් එකක් භාවිතා කරන්නේ. කේක් ලෙවල් එකක් නැත්නම් ඔයාට දැටි සහිත පිහියක් වුණත් භාවිතා කරන්න පුළුවන්. ඉතින් කේක් ලෙවල් එකේ දෙපැත්තේ මේ විදිහට නම්බර තියෙනවා. ඉතින් අපිට අවශ්‍ය උස ප්‍රමාණයට දෙපැත්තම හදාගෙන මම කේක් එකේ උඩ ලේයර් එක මේ විදිහට අයින් කරලා දානවා. ඉතින් ඔයාලට පිහියක් භාවිතා කරනවට වඩා මේ වගේ කේක් ලෙවල් එකක් භාවිතා කරනවා නම් ගොඩාක් ලස්සනට කේක් ලේයර්ස් ටික කපා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති කොෆි කේක් එකේ පාට කොහොමද කියලා ගොඩාක් ලස්සන දුඹුරු පාටක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මම මේ විදිහට කේක් එකේ උඩ කොටස ලෙවල් කරගන්නවා. ඊට
ඊට පස්සේ මම මේ කේක් එක එක සමාන කොටස් දෙකකට කපා ගන්න යන්නේ. ඉතින් කේක් ලෙවල් එක මට අවශ්‍ය උසට හදාගෙන මම මේ විදියට මේ කේක් එක දෙකට මැදින් එක සමාන කොටස් දෙකකට කපා ගන්නවා. ඉතින් අපි ඒ කේක් එකේ කොන් කෑලි කපනකොට ලෙවල් එකෙන් ගොඩක් පරිස්සමින් කපන්න ඕනේ. හිම නැත්නම් කොන් කෑලි කැඩිලා යන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති කොච්චර ලස්සන දුඹුරු පාටක් අපිට ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඊට පස්සේ මම මේ කේක් එක සෑන්ඩ්විච් කරගන්න යන්නේ. ඉතින් අඟල් 12 කේක් බෝඩ් එකක් අරගෙන තියෙන්නේ. ඊට පස්සේ අයිසිං ටිකක් කේක් බෝඩ් එකේ මේ විදිහට දාගෙන මම පළවෙනි කේක් ලේයර් එක කේක් බෝඩ් එක උඩින් තියාගන්නවා. ඉතින් කේක් එකේ උඩ කොටස තමයි අපි ඉස්සෙල්ලාම මෙතනින් තියාගන්නේ. ඊට පස්සේ මම ෂුගර් සිරප් එක මේකට භාවිතා කරනවා. ඉතින් කේක් එකේ මොයිස්චර් එක තියාගන්න මම මගේ හැම කේක් එකකටම ෂුගර් සිරප් එක භාවිතා කරනවා. ඔයාලා ෂුගර් සිරප් එක හදන විදිය දන්නේ නැත්නම් මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එක දාලා ඒක ඔයාලා බලන්න. ඊට පස්සේ මම කොෆි අයිසිං එක මේ විදිහට ඩිස්පොසිබල් බෑග් එක දාගෙන අයිසින් ලේයර් එකක් මේ විදිහට දාගන්නවා. අයිසින් ලේයර් එක දාගෙන ඉවරනාට පස්සේ මම කේක් එකේ අනිත් කොටස මේ විදිහට කේක් එක උඩින් තියාගන්නවා. ඉතින් එක සමානව කෙලින් තියෙනවද කියලා බලන්න ඕනේ. ඊට පස්සේ මම නැවතත් ෂුගර් සිරප් එක කේක් එක උඩින් දාගන්නවා. දැන් මම කේක් එක වටේට ක්‍රම් කෝට් කරගන්නයි යන්නේ. ඉතින් මේ කේක් එකට මම අද ලේයර්ස් දෙක තුනක් ගන්න නැහැ. ඉතින් අයිසින් ටිකක් වැඩිපුර මම එක ලේයර් එකකින් තමයි මේක කවර් කරලා ඉවර කරගන්නේ. ඉතින් මම කේක් එක වටේටම මේ වගේ හොඳින් බටර් අයිසින් ගා ගන්නවා. ඊට පස්සේ කේක් එක උඩත් හොඳින් අයිසින් වලින් කවර් කරගන්නවා. ඉතින් මම අද මේ කේක් එක ගනාෂ් වලින් කවර් කරනවා, චොක්ලට් ගනාෂ් එකෙන්. ඉතින් ඒක නිසා ගොඩාක් ලොකුවට කේක් එක කවර් වෙන්න අවශ්‍ය නැහැ. ඊට පස්සේ ස්ක්‍රේපර් එකකින් මම කේක් එකේ වැඩිපුර අයිසින් ටික අයින් කරගන්නවා. ඉතින් මේ කේක් එකේ අපිට අයිසින් එක ගොඩාක් ස්මූත් වෙන්න අවශ්‍ය නැහැ. ඒක නිසා මම වැඩියස් කේක් එක ස්මූත් කරන්න යන්නේ නැහැ. අවශ්‍ය පමණට අයිසින් ටික ගාලා වැඩිපුර අයිසින් ටික මේ විදියට අයින් කරලා දානවා. ඊට පස්සේ ඔයාලා හැමෝම දැකලා ඇති මේ වගේ දැති දැති ස්ක්‍රේපර්ස් තියෙනවා කේක් බඩු කඩවල්වල. ඉතින් මම මේ වගේ පොඩි දැති ස්ක්‍රේප් එකක් අරගෙන මේ කේක් එක වටේට පොඩි ඩිසයින් එකක් යන විදිය ඉරි ඩිසයින් එකක් යන විදියට කේක් එක වටේට මේක ඇදගෙන යනවා. ඉතින් අපි කේක් එක වැඩිය ස්මූත් කරේ නැති නිසා අපිට පුළුවන් මේ වගේ ඩිසයින් එකකින් ඒ දේවල් කවර් කරගන්න. ඉතින් කේක් එකේ උඩ කොටසටත් මම ඒ ස්ක්‍රේප් එකම භාවිතා කරලා මේ වගේ පොඩි ඩිසයින් එකක් දාගන්නවා. ස්මූත් කළ උනාට පස්සේ වලට පුළුවන් මේ කේක් එක පැය භාගයක් විතර ශීතකරණයේ දාලා ගන්න. මොකද අද අපි මේ කේක් එකට චොක්ලට් ඩ්‍රිප් එක භාවිතා කරන නිසා ඩ්‍රිප් එක දාන්න කලින් කේක් එක හොඳින් සෙට් වෙලා තියෙන්න ඕනේ. ඊට පස්සේ මම ඩ්‍රිප් එක සඳහා චොක්ලට් ගනාෂ් එක හදන්න යන්නේ. ඉතින් මම චොක්ලට් ගනාෂ් එක හදන්නේ කොහොමද කියලා වෙනම වීඩියෝ එකකුත් කරලා තියෙනවා. ඔයාලට ඒ වීඩියෝ එකත් බලන්න පුළුවන්. මම ලින්ක් එක දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. මෙතන මම අරන් තිනවා ඩාර්ක් චොක්ලට් ග්‍රෑම් 75ක්, ඒත් එක්කම ෆ්‍රෙෂ් මිල්ක් අරන් තිනවා මිලිලීටර 50ක්. ඉතින් ඔයාලට තියෙන්නේ මුලින්ම ෆ්‍රෙෂ් මිල්ක් එක මේ විදියට චොක්ලට් එකට දාලා අපි දැන් මේක පොඩ්ඩක් මික්ස් කරලා මයික්‍රෝවේව් එකේ 30 seconds රත් කරලා ගන්න ඕනේ. ඉතින් මයික්‍රෝවේව් එකක් නැත්තම් ඔයාලට ඩබල් බොයිල් ක්‍රමයට හරි ඒක රත් කරලා ගන්න ඕනේ. ඉතින් මේ තියෙන්නේ මයික්‍රෝවේව් එක දැම්මට පස්සේ. ඉතින් ඊට පස්සේ මම නැවතත් මේක පොඩ්ඩක් මේ විදියට මික්ස් කරලා විනාඩියක් විතර මේ විදියට පෙඟෙන්න අරිනවා. ඉතින් විනාඩියකට පස්සේ තමයි අපි නැවතත් මේක මික්ස් කරලා ගන්නේ. ඉතින් මේකේ තියෙන මේ චොක්ලට් කෑලි ටික හොඳින් දිය වෙනකන් හැන්දකින් පොඩ්ඩක් මේ විදියට තද කරලා දිය කරන්න. ඊට පස්සේ විනාඩියක් මේ විදියට තියෙනකොට මේ ටික හොඳින් මෙල්ට් වෙලා එනවා. ඉතින් මේ තියෙන පැය භාගයක් ශීතකරණයේ තියලා සෙට් කරලා ගත්ත කේක් එක. ඉතින් අයිසින් එක දැන් හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඉතින් මම හදාගත්ත ගනාෂ් එක පෙරලා මේ වගේ ඩිස්පොසිබල් බෑග් එකකට දාගත්තා. ඊට පස්සේ බෑග් එකේ කොණින් මං චූටියට මේ වගේ පොඩි කෑල්ලක් කපලා ඉවත් කරනවා. දැන් මම කේක් එක උඩ පොඩි ඩිසයින් එකක් දාන්න යන්නේ. ඉතින් ඔයාලට කැමති විදියට මේ වගේ ගනාෂ් වලින් පොඩි ඩිසයින් එකක් දාගන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්පොසිබල් බෑග් එකේ තුඩ චුට්ටක් ලොකුවට මං කපා ගන්නවා. දැන් මම කේක් එකේ එජ් එක වටේට ඩ්‍රිප් එක දාගෙන යන්නයි ලෑස්ති වෙන්නේ. ඉතින් මම සම්පූර්ණ කේක් එක වටේටම මේ විදියට ඩ්‍රිප් එක දාගෙන යනවා.
ඊට පස්සේ මම විල්ටන් නම්බර 21 නොසල් එකට කොෆි අයිසිං එක මේ විදිහට දාගත්තා. දැන් කේක් එකේ යට එජ් එක වටේට මම මේ විදිහට බෝඩර් එකක් දාගෙන යනවා. ඉතින් කේක් එකේ යට එජ් එක වගේම කේක් එකේ උඩ එජ් එකටත් මම මේ බෝඩර් එකම දාගන්නවා. ඊට පස්සේ මග ළඟ තියෙන එඩිබල් pearls ටිකක් අරගෙන මම කේක් එක උඩට දාලා මේ වගේ ඩෙකරේට් කරගන්නවා. ඉතින් ඔයාලට කජු ටිකක් උනත් කේක් එක උඩින් මේ වෙලාවේ දාගන්න පුළුවන්. චූටියට චූටියට කජු කැරි ටිකක් කපලා කොෆි කේක් එක උඩින් දාගන්න පුළුවන්. ඉතින් කොෆි කේක් එක ඔයාලට විපින් ක්‍රීම් එකකින් උනත් අයිසිං කරගන්න පුළුවන්. ඉතින් විපින් ක්‍රීම් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් කොෆි කේක් එක ඔයාලට පුළුවන් විපින් ක්‍රීම් වලින් ඩෙකරේට් කරගන්න. කොෆි බටර් ක්‍රීම් එකකට කැමති කෙනෙක් ඉන්නවා නම් මේ විදිහට කොෆි බටර් ක්‍රීම් එකකින් කොෆි කේක් එක ඩෙකරේට් කරගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි මම කොෆි කේක් එක ඩෙකරේට් කරලා ඉවර කරගත්තේ. ඉතින් මම හිතනවා අද මේ වීඩියෝ එකනොත් ඔයාලා කොෆි කේක් එකක් නිවැරදිව හදන්න ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් නොදන්න කෙනෙක්ට බලන්න වීඩියෝ එක ෂෙයා කරන්න. ඒත් එක්කම මතක් කරන්න ඕනේ Cakenshapes TikTok page එක Instagram page එකත් follow කරන්න අමතක කරන්න එපා. මම links ටික දාන්නම් description box එකේ. එහෙනම් ඉතින් අදර මේ වීඩියෝ එකෙන් සමගන්නවා. නැවතත් මේ වගේම ඔයගලන්ට ප්‍රයෝජනවත් වෙන වීඩියෝ එකක් අරගෙන එන බලාපොරොත්තුෙන් ඔයාලට සුබ දවසක්.